පොඩි බඩගින්න ඔබට සද්ද දානවා නම් සද්ද වහන්න මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ඒගොල්ලෝ ලංකා දේශපාලන හැමදාම පරම්පරා කීපයක් අතට ලියාගෙන තිබුණා. ජනාධිපති ධූර හැදින්නේ පවුල් වලින්. බණ්ඩාරනායක වලව්වේ, පොරගොල්ල වලව්වේ, බෝතලේ වලව්වේ, කොල්ලුපුටි වලව්වේ, මැදමුළුවේ වලව්වේ. අගමැති ධූර හැදින්නේ වගේ. අමාත්‍ය ධූර හැදින්නේ මේ පළාත්වල ඉන්න පවුල් දෙක තුනකින්. කේ.බී. රත්නායකෙන් පටන් ගත්තා මුණුබුරා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා. මහින්ද සෝමලා පටන් ගත්තාම පුතාලා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා. බර්ටිලා ගත්තාම පුතාලා දක්වා අමාත්‍ය ධූර හැදිලා තිබෙනවා මේ දිස්ත්‍රික්කේ. ඒ නිසා මේ මුළු දේශපාලනයේ මේ උඩ ග්‍රාමීය වශයෙන් කුඩා දූෂිත විනාශකාරී පවුල් රංචුවක් අතේ ගොඩගෙන තිබුණා. ඒගොල්ලෝ අවුරුදු පහෙන් පාට ඡන්ද තිබ්බා. ජනාධිපති ඡන්ද තිබ්බා, මහා ඡන්ද තිබ්බා, පළාත් සභා ඡන්ද තිබ්බා, ප්‍රාදේශ සභා ඡන්ද තිබ්බා. ඒගොල්ලෝ බය වුණේ නෑ. ඇයි? එක්කෝ බර්ටිගේ පවුලෙන් නේද ගමගේ පවුලට, එහෙම නැත්නම් චන්ද්‍රසේනගේ පවුල් වලින් චන්ද්‍ර බණ්ඩාරලාගේ පවුල් වලට. එහෙම හැබැයි අද ඡන්ද තියන්න බය වෙලා තියෙනවා. මොකක් නිසාද? ලංකාවේ පළවෙනි වතාවට ඒ දූෂිත ප්‍රභූ විනාශකාරී පෞල් පැලන්තියෙන් පොදු ජනතාව අතර බලය මාරු වීමේ යුගය අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒගොල්ලෝ ඡන්ද කල් දාන්න උත්සාහ කරනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.